ගරු කතානාගතුමනි, මම එකක් කියන්න කැමති. විශේෂයෙන්ම මේ නැව් සමාගම හිතාගෙන ඉන්නවා මේ අපේ රටේ අපේ විවිධ පාර්ශ්ව මුදලට බිලිබා ගන්න පුළුවන් කියලා. මුදලට බිලිබා ගන්න පුළුවන් කවුරුත් අපේ රටේ නැහැ. මේ රටට ආදරය කරන අපි සියලු දෙනාම මම විශ්වාස කරනවා කිසිම කෙනෙක් මේ රට මුදලට පාවා දෙන්නට සූදානමක් නැහැ. ඒ නිසා අපි සියලු දෙනාම මේ පාර්ලිමේන්තුවේ 225ම අපි දෙන්න ඕන එක ලොකු පණිවිඩයක්. ඒ පණිවිඩය තමයි මේ නැව් සමාගමකට අපේ රට මංකොලොත් වුණත්, අපේ රට මූල්‍යපත්තෙන් අමාරු තත්ත්වයක හිටියත්, ඒ අයට මේ තත්ත්වය පාවිච්චි කරලා මේ අපේ රට විනාශ කරන්නට, අපේ රට පාවා දෙන්නට, අපේ රට බිලිබා ගන්නට අපේ රටේ කවුරුත් නැතේ කියන පණිවිඩය අපි 225ම පාර්ලිමේන්තුවේ ජාති ආගම් කුල මත පන්ති පක්ෂ බෙදින් තොරව අපි එකට හිටගමු කියන එක මම මේ යෝජනා කරනවා. ඒ නිසා මම සමගි ජන බලවේගයත් සමගි ජන සන්ධානයත් මේ නැව් සමාගමට විරුද්ධව ගන්න නීති ක්‍රියා මාර්ගෙත්, ඒ වගේම මේ එන්තරවාසියත් පිටපත් හැන්සාත් ගත කරනවා, සභාගත කරනවා. ඒ වගේම රජයේ දරන උත්සාහයට බිලියන 6.4ක ඒ මුදල ලබා ගන්න උත්සාහයට මම හිතනවා මේකත් ලොකු ශක්තියක් වෙයි කියලා මම විශ්වාස කරනවා. නැව් සමාගමට පණිවිඩයක් දෙනවා. මුදලට බාගන්න පුළුවන් කවුරුත් අපේ මාතෘභූමිය තුළ නැහැයි කියන පණිවිඩය අපි හැමෝම එක සිතින් එක හඬින් අපි ඉදිරිපත් කරමුයි කියලා මම මේ අවස්ථාවේ යෝජනා කරනවා. ස්තුතියි. මම 27-2 යටතේ මෙන්න මේ ප්‍රශ්නය යොමු කරනවා. ගරු කතානායකතුමනි, රජය විසින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත දේශීය නාය ප්‍රතිව්‍යූහගත කරන ක්‍රියාවලිය සම්බන්ධයෙන් අද වන විට බොහෝ දෙනෙකුගේ බොහෝ පිරිසකගේ අවධානය යොමු වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මෙම ණය ප්‍රතිව්‍යූහගත කිරීමට බලාපොරොත්තු වන ආකාරය පාරිදෘශ්‍ය භාවයෙන් තොරවීම කණගාටුදායක තත්ත්වයක්. ඒ සඳහා අනුගමනය කරනු ලබන ක්‍රියාපිළිවෙත සම්බන්ධයෙන් නිශ්චිත පැහැදිලි කාල රාමුවක් සහිත වැඩපිළිවෙලක් රටට ඉදිරිපත් කළ යුතුව තිබේ. නැතහොත් මේ පිළිබඳව රට තුළ පවතින අවිනිශ්චිතතාවය රටේ සමස්ත ආර්ථිකයට අහිතකර අන්දමින් බලපානු ලබනවා. විශේෂයෙන්ම සේවක අර්ථසාධක අරමුදල, ශ්‍රී ලංකා මහ බැංකුව, දේශීය බැංකු පද්ධතිය, කොළඹ කොටස් හුවමාරු සම්බන්ධයෙන් ක්‍රියාවට නැංවීමට අපේක්ෂිත නිරවුල් හා පැහැදිලි වැඩපිළිවෙලක් කඩිනමින් රජය විසින් ඉදිරිපත් කළ යුතු වෙනවා. ඒ අනුව මෙය ජාතික වැදගත්කමකින් යුතු ගැටලුවක් වශයෙන් සලකා ගරු මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති ඇමතිවරයාගෙන් පහත සඳහන් ප්‍රශ්නවලට නිශ්චිත පිළිතුරු බලාපොරොත්තු වෙමි. දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය නොකරන බවට බලධාරීන් පෙර ප්‍රකාශ කළද මැයි මස අවසන් වන විට ඒ සඳහා අදාළ විස්තීර්ණ සැලසුම් සකස් කරන බව වර්තමානයේදී රජයේ ප්‍රකාශ කරනු ලබන. රජයේ දැනටමත් එම ස්ථාවරයේම පසුවන්නේද? එසේනම් එහි ප්‍රගතිය කවරේද? ගරු කතානායකතුමනි, මට අවසරය දෙන්න. මම හැන්සාත් ගත කරනවා, සභාගත කරනවා. අපේ මහා බැංකු අධිපතිතුමත්, ෂෙහාන් සේමසිංහ මැතිතුමත් විවිධ අවස්ථාවල ට්විටර් ගිණුම හරහා, පුවත්පත් හරහා, ද අයිලන්, ද මෝනිං, ඒ වගේම LNW මේ යනාදී වශයෙන් විවිධ මාධ්‍ය හරහා, ඒ වගේම බන්දුල ගුණවර්ධන මැතිතුමත් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා මේ දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම එහෙම බිල් එක ගැන කතා කරන්න එපයි කියලා. දැන් ඒ බිල්ල මවපු බිල් එක් නෙවෙයි, ඒ බිල්ල දැන් අද IMF අග්‍රීමන්ට් එකේ තියෙන බිල් එක්. දැන් මම අහන්න කැමති, මැයි 31 වෙනිදා වෙනකොටත් මේ අය ප්‍රකාශපත් කරනවා දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය වෙන්නේ නැහැයි කියලා. ඒ වගේම IMF අග්‍රීමන්ට් එකත් ප්‍රකාශයට පත් කරනවා ගරු ජනාධිපතිතුමා මාර්තු 20 වෙනිදා, මාර්තු 31 වෙනිදා වෙනකන් කියාගෙන යනවා අභ්‍යන්තර දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම කරන්නේ නැහැ කියලා. ඇයි මේ පාර්ලිමේන්තුවට එකක් කියලා තවත් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න කියන එක, මාධ්‍යවලට එකක් කියලා තවත් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ ඇයි කියන එක මම අහන්න කැමතියි.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කිරීම සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාවය නිසා බැංකු පද්ධතිය මත ඇති කරනු ලබන සැලකිය යුතු බලපෑම් පිළිබඳව ශ්‍රී ලංකා බැංකු සංගමය ශ්‍රී ලංකා බැංක්ස් ඇසෝසියේෂන් ගැරන්ටි ලිමිටඩ් විසින් සිදු කරන ලද ප්‍රකාශයන් පිළිබඳව රජය දැනුවත්ව සිටින්නේද? මේ සම්බන්ධව රජයේ ස්ථාවරය කුමක්? මෙම ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය යම් තාක් දුරකට ස්වේච්ඡා ක්‍රියාවලියක් වනු ඇත්තේ යන රජයේ ප්‍රකාශය සම්බන්ධයෙන් බැංකු විසින් නිශ්චිත පැහැදිලි කිරීමක් ඉල්ලා ඇති බව රජය දන්නේද? මෙම රජයේ ප්‍රකාශය මගින් දේශීය ණයෙන් තවත් කොටස්සක් ස්වේච්ඡා නොවන, ඒ කියන්නේ ඉන්වොලන්ටරි, එසේ නැතහොත් බලහත්කාරී කෝස්ට් බව හැඟෙන්නේ නැද්ද? මෙම බලහත්කාරී හා ස්වේච්ඡා කොටස් කවරේද යන්න වෙන්වෙන්කොට මේ සභාවට දැනුම් දෙන්නේද? එම බෙදුම් රේඛාව කවරේද කියන එක මම අහන්න කැමතියි.